දිර්ඝ කාලීන මුල්‍ය පැවති අතුරු කමිටුවල ප්‍රතිඵලයක් ලෙස 2016 වර්ෂයේ ආරම්භ වන විට රුපියල් බිලියන 4ක ලාභ සහිත වූ ආයතනයක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වෙනුවට ඇමරිකානු ඩොලර් මිලියන 45ක ලාභදායි ආයතනයක් බවට පත් කොට ඇත. දිවයින පුරා පිහිටි පාසල් 625ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුබද්ධ පාසල් ක්‍රිකට් සංගමය මගින් තරඟ සඳහා සහභාගී වන අතර ඔවුන් සඳහා අවශ්‍ය සියලුම ක්‍රීඩා ආම්පන්න යටිතල පහසුකම් විශේෂඥ දැනුම ලබා දීමද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විසින් සිදු කරනු ලබයි. එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සතුවන්නා වූ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වූ වත්කම් විශාල වශයෙන් වැඩි දියුණු කරගැනීමෙන් ශ්‍රී ලංකාව පුරාම ක්‍රිකට් දියුණු කිරීමට අවශ්‍ය කටයුතු කර ඇත. එසේම ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින සහජ දක්ෂතාවලින් පිරි සපිරි ක්‍රිකට් ක්‍රීඩාව හඳුනා ගැනීමෙන් ඔවුන්ගේ දක්ෂතා උපනංවා ගැනීම සඳහා පුහුණු සංචිත සහ ඉහළ කාර්ය සාධක මධ්‍යස්ථාන ඇති කරමින් එතුළින් එකී ක්‍රීඩකයන් හට පුහුණු ලබා දෙමින් ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත පැමිණීමට අවස්ථාව සලසා දී ඇත. ඔබතුමා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුවක් කරා පාඩු ලැබුව අය දැන් ලාභ ලබනවාකෝ. ඇත්තටම ක්‍රිකට් ආයතනය කියන්නේ ලාභ ලබන බිස්නස් කරන ආයතනයක් නෙමෙයි. ක්‍රිකට් ආයතනයේ වගකීම වෙන්න ඕනේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න අවශ්‍ය කටයුතු කිරීම. ඔබතුමා කෝ පාසල් 45ක් දිවයින පුරා. ඔබතුමා බලන්නේ පාසල් 45 කොහෙද කියලා? කොළඹ, ගාල්ල, නුවර වෙන කොහෙවත් නැහැ. ගම්පහ. ඔබතුමා නියෝජනය කරන මාතලේ පාසල් කීයක් තියද කියන්නේ? අද අපි සිම්බාබ්වේට ගිහිල්ලා ගහනවා දෙවනි පෙළ වර්ල්ඩ් කප් යන්න. මේ තැනට වැටලා තියද මෙතුමා කියනවා ලාභ ලබන තැනට ගෙනාවා කියලා. ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ ලාභ ලබන බිස්නස් කරන ආයතනයක් නෙමෙයි. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න කටයුතු කරන නිසා මම ඉල්ලීමක් කරනවා මේ ක්‍රිකට් වැටෙන එකේ ප්‍රධාන හේතුව ඔය අරමුණ ඔය අදහස. ලාභ ලබනකුවන් අපේ රටේ මිනිස්සු හිතනවා නෑ නියමිත ක්‍රිකට් යනවා කියලා. නෑ ක්‍රිකට් ආයතන විතර මේ රටේ දූෂිත ආයතනයක් නෑ. කොහෙවත් ගරු ඇමතුමනි දිස්ත්‍රික් ක්‍රිකට් පාලක මණ්ඩලය හදා ගන්නවා හිතවත්තු ටිකක් දාලා. ඒකෙන් ක්‍රිකට් සංගම් වලින් හදා ගන්නවා හිතවත්තු ටිකක් දාලා. මේක මහා ජාවාරමක්. මේ ජාවාරම නවත්තන්න රොෂාන් රණසිංහ ඇමතුමයි රෝනි ජාන ඇමතුමයි එකතු වෙන්න නැතුව මේක ලාභ ලබනවා කියුවොත් මේක ආයිසරයක් සිම්බාබ්වේනේ ඊට වැඩිය යට රටවල් වලට ගන්න මේ කරුණාකර මේ ඇත්ත තේරුම් අරන් මේ බිස්නස් කාර්යයන්ගෙන් ක්‍රිකට් ගලව ගන්න මූලික ප්‍රවේශය හරි මේ ආණ්ඩුව තුල ගන්න කියලා ඉල්ලනවා.